කොටස් දෙකයි. ඒ කොටස් දෙක තමයි රටට ලෝයල් අය, රට පාක්ෂික අය සහ රට විරුද්ධ අය. බුද්ධිමයා තමයි පුද්ගල නායකත්වය එළියට ගේන්න කියන ගැටලුවක් අපි අඳුරගෙන නැහැ. අගෙන හිටියා නායකාන්ත සහෝදරයා NPP මෑලගේ ආණ්ඩුව යටතේ ඉස්සරහට ඇති වෙන්නේ එහෙම කොටස් දෙකක්. ඉතර මේ පිරිමි සහෝදර සමාගමේ දේශපාලන සමස්ත අනාගතය මේ මත සමානත්වය. ලංකාවෙන් පිටත ඉන්න කෙනෙක් විදිහට මට මේ වෙලාවේ ලංකාවේ දේශපාලනය පෙනී යන්නේ, මේක 2009 ආරම්භ වුණ ජාතිකවාදී වැඩපිළිවෙලේ තවත් එක අවස්ථාවක් විදිහට. ඇයි මං එහෙම ප්‍රකාශ කරන්නේ? 2009 කියලා කියන්නේ ලංකාවේ දේශපාලන ඉතිහාසය තුළ ඉතාම වැදගත්ම දේශපාලන සංස්ථානය. ඇයි? ඒ තමයි ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය හරහා, ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍ර බහුතරයේ ප්‍රජාතන්ත්‍රවාදය හරහා සිංහල බෞද්ධ ජනතාව තමන්ගේ කැමැත්ත වෙනුවෙන් පත් කරගන්න නායකත්වයක් තිබ්බා. ඒ නායකත්වය සහෝදර සමාගමක් අරහා සමාගමක් වෙත ඒ ජනතාවගේ රාජ්‍ය, ඒ ජනතාවගේ ශ්‍රී ලංකේ රාජ්‍ය ඒ ප්‍රජාතන්ත්‍රවාදය හරහා සහෝදර සමාගමකට පවරලා දුන්නා. පිරිමි සහෝදර සමාගමකට පවරලා දුන්නා. එතන මේ පිරිමි සහෝදර සමාගම විසින් ලංකාවේ දේශපාලන සමස්ත අනාගතය මේ මොහොත සහ අනාගතය තීරණය කරයි. එතන මේ පිරිමි සහෝදර සමාගම විසින් ලංකාවේ දේශපාලන සමස්ත අනාගතය මේ මොහොත සහ අනාගතය තීරණය කරයි. කොහොමද තීරණය කරේ? ඔවුන් කිව්වේ අපි මානුෂීය යුද්ධයක් කරා, ජනඝාතනයේ මානුෂීයයි, දැන් දෙමළ මිනිස්සුන්ට තියෙන සිංහල මිනිස්සුත් එක්ක සහ සුළු ජනතාවට තියෙන සේරම සුළු ජාතිකයන්ට තියෙන බහුජාතික මහජාතියත් එක්ක එකතු වෙන්න පාර්ලිමේන්තුවේදී මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා කියපු ප්‍රකාශනය තමයි යුද්ධය අවසානයි, දැන් තියෙන සංවර්ධන යුද්ධයක්. සංවර්ධන යුද්ධයේදී මෙතනින් එහාට තියෙන්නේ අපිට ප්‍රජාතන්ත්‍රවාදය කියන ක්‍රමය යටතේ සංවර්ධනය වෙනුවෙන් යුද්ධ කරන්න. ඒ සංවර්ධන යුද්ධ වෙනුවෙන් විශාල ණය මුදල් අපි ලබා ගත්තා. ඒ ණය මුදල් භාවිතා කරලා සිදු කරන ලද ආයෝජන ගැන කිසිදු ආකාරයේ රැෂන තාර්කිකවාදී අගයීමකින් තොරව, මේ තාර්කිකවාදී අගයීමකින් තොරව කියලා මම ප්‍රකාශ කරන්නේ, අපි හයිවේස් හැදුවා. අපි කියලා කියන්නේ මොකද? ඒ මුදල් ආවේ මුදල් වලට අන්තිමේදී වග කියන්නේ මේ මුදල් ගෙවීමේ වගකීම බැවින් මහජනතාවට, මාධ්‍ය මහජනතාවක් කෙනෙක් නිසා. ඒ ඒ ඒ ගොඩනගපු විශාල පරිමාණ ව්‍යාපෘතීන් හයිවේ හදපු ඒවා, ඊළඟට විශාල ගොඩනැගිලි දෙකිරේ, ඊළඟට ප්‍රදර්ශන, විශාල රාජ්‍ය පරිමාණ ප්‍රදර්ශන, මේක තමයි යුද්ධ, මේක තමයි සිද්ධ වුනේ කියලා ජනතාවට නිරන්තරයෙන් කියන්න හදපු විශාල පරිමාණ විවිධාකාරයේද කිරේ අවසානයේදී ලැබුණේ විවිධ මුදල් ණයට අරගෙන වියදම් කිරීමක් විදියට, කිසිදු ප්‍රතිඵලයක් ආපහු නොලැබෙන. තර කාගේ මුදල්ද වියදම් කරේ? වියදම් කරේ මහජනතාවගේ මහජනතාව වගකීමකට වැදෙන ශ්‍රී ලාංකික මහජනතාව වගකීමේ, තමන්ගේ ලේබේ හරහා, තමන්ගේ ශ්‍රමය හරහා වගවීමෙන් වැදෙන මුදල් අපි පිටින් අරගෙන ඇවිල්ලා රාජපක්ෂ සමාගම, පිරිමි සමාගම පිටින් අරගෙන ඇවිල්ලා ඒක තමයි, ඒ අනුව ඒගොල්ල පුනරුපත් හදුවා. මේක තමයි අපි සිද්ධ කරන්නේ සංවර්ධනයේ විදුවේ. ඒතර ඒ සංවර්ධනයේ ප්‍රතිඵල ජනතාවට ලබා දෙන්න නම් අපි මේ විදිහේ වෙනස්කම් කරමු. මොනවද වෙනස්කම් විදිහට ඒගොල්ල යෝජනා කරේ? විවේචනය නවත්තලා. මොකද ඔය ගෝඨාභය හිටපු ජනාධිපතිතුමා වගේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා හිටපු ජනාධිපති කිව්වේ දැන් ඉන්නේ කොටස් දෙකයි. ඒ කොටස් දෙක තමයි රටට ලෝයල් අය, රටට පාක්ෂික අය සහ රටට විරුද්ධ අය. එතකොට කවුද විරුද්ධ අය? ඒකම මම අහගෙන හිටියා ලාල්කාන්ත සහෝදරයා NPP එකේ කිව්වා ඊළඟට ඇති වෙන්නේ ඇලගේ ආණ්ඩුව යටතේ ඉස්සරහට ඇති වෙන්නේ එහෙම කොටස් දෙකක් කියලා.
එතකොට දැන් රටට විරුද්ධයි කියලා කියන්නේ මේක විවේචනය කරන මේකට විවේචනාත්මක බුද්ධිමය අදහසක් කියන කණ්ඩායම්. මේ ඊළඟට යුද්ධ කාලේ සිදු වුණු වංශාවන් සම්බන්ධයෙන් හෙළිදරව් කරන ලද විවෘතිය වේදී ජනමාධ්‍ය වේදී අවසානයේදී ඝාතනයට ලක් වුණ කිසිදු ආකාරයේ පිළිගත හැකි ආකාරයේ පරීක්ෂණයන් විතාම මන්දගාමී ස්වරූපයෙන් පවත්වගෙන යනකොට එක් නැලිගොඩ, ලසන්ත වික්‍රමතුංග, ඊළඟට රවිරාජ්, මේ රවිරාජ් කියන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්. ඔහුව හයි සෙකියුරිටි සොහොනකෙදී ඝාතනය වෙන්නේ. ඒතර දැන් මේ තත්ත්වය තමයි මේක තමයි ලංකාවේ ෆන්ඩමෙන්ටලි මේ මොහොතේ තියෙන දේශපාලනය ගොඩනැගෙන්නේ මෙන්න මේ ෆවුන්ඩේෂන් එක මත. මේ වෙලාවේ කිසිදු මැතිවරණ ප්‍රකාශනයක් මේ ෆන්ඩමෙන්ටල් එක මේ පදනම මේ ෆවුන්ඩේෂන් එක මේ ආර්ථික මේ ගැටලු ගොඩනැගුණු පදනම ආමන්ත්‍රණය කරන තත්ත්වයක් දකින්න ලැබෙනවා. NPP ගේ නායකත්වය අනුකුමාර දිසානායක නිරන්තරයෙන්ම කියන්නේ හොරු වල්ලනවා, හිරේ දානවා, රට සමෘද්ධිමත් කරනවා, දූෂණයෙන් තුර රාජ්‍යයක් හදනවා. දූෂණයෙන් තුර රාජ්‍යයක් හදන එක ඉතාම හොඳ දෙයක්. අල්ජසීරයකට ගාමිණී වියන්ගොඩ කිව්වෙත් මෑතකදී එයා ඉතාම මේ මොනද අනුකුමාර දිසානායකට ජෙනුවින් ඉන්ට්‍රස්ට් එකක් තියෙනවා මේ රට හදන්න. ඒ ජෙනුවින් ඉන්ට්‍රස්ට් එක හැබැයි මේ දූෂණේ වළක්වන්න හැබැයි ඒ ජෙනුවින් ඉන්ට්‍රස්ට් එක ඒ විදිහටම ක්‍රියාත්මක කරන්න පුළුවන් වේවි කියලා එයා දන්නේ නැහැ. ඒක වෙනම කතාවක් කියලා. මම හිතන්නේ ගොඩාක් බහුතරයක් ලංකා ඉතිහාසයේ බැලුවොත් එහෙම චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය බලයට ආවේ ජෙනුවින් ඉන්ට්‍රස්ට් එකක් යටතේ සුදු නෙළුම් ව්‍යාපාරයත් අත්තට අරගෙන සුදු නෙළුමක් අත්තට අරගෙන ස්ටේජ් එකේදී සුදු පාට ඇඳලා එයත් ජෙනුවින් ඉන්ට්‍රස්ට් එකක් තිබ්බා පීෂණේ නවත්තන. ජෙනුවින් ඉන්ට්‍රස්ට් එකක් තිබ්බා උතුරු යුද්ධය අවසන් කරන. ජෙනුවින් ඉන්ට්‍රස්ට් එකක් තිබ්බා ජනතාවගේ ජීවිතය සපවත් කරනයි කියලා. ඊළඟට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා අපේක්ෂක ධූරත්වයට පත් වෙනකොට අගමැති ධූරයේ ඉන්නකොට කම්කරු යනති වෙනවා ඉන්නකොට ජෙනුවින් ඉන්ට්‍රස්ට් එකක් තිබ්බා කම්කරු ජනතාවට ගේ සුපසාධනය වෙනුවෙන් වැඩ කරනවා කියලා කම්කරු යනති විදිහට කවර එයා ගෙනාව මොනවද මේ කම්කරු ප්‍රඥප්තියක් ගෙනාවා ඒක අර ලස්සන රෝල් එක දාලා පිළිගන්නවා එහෙමනේ යාවේවා. ඊළඟට යා ජෙනුවින් ඉන්ට්‍රස්ට් එකක් තිබ්බා අමානුෂික යුද්ධයක් කරලා මානුෂික යුද්ධයක් කරලා උතුරට දැඩි බලපෑම් දැඩිව ප්‍රහාර එල්ල කරලා බටහිර මර්ධනය කරලා මර්ධනය නෙවෙයි බටහිර ඇත්තටම බටහිර තර්ජනයන්ව අමතක කරලා බටහිර තර්ජනයන්ව එන්කවුන්ට් කරලා කියන්නේ බටහිර තර්ජනයන්ට තර්ජනයක් කරලා ලංකාවේ යුද්ධය අවසන් කරනවා කියලා. ඒ වගේ ජෙනුවින් ඉන්ට්‍රස්ට් එක තිබ්බා. ඒ ජෙනුවින් ඉන්ට්‍රස්ට් එක සහයෝගය දැක්කවා විජිත හේරත් මහත්මයා සහෝදරයා ඊළඟට ලාල් කාන් සහෝදරයා අනුකුමාර දිසානායක සහෝදරයා යනාදි සහෝදරවරුන් නෝවිජියන් එම්බසි ඉස්සරහට ගිහිල්ලා පඹයෝ පුච්චල ජනතාවට කිව්වා මේ රට අපි එක්සේසත් කරන මේ රටේ තියෙන මේ බහුමික අඛණ්ඩතාවය බෙදන්න දෙන්නයි කියලා. ඒක ජෙනුවින් ඉන්ට්‍රස්ට් එකේක. ඒවා ගැන අපිට ප්‍රශ්න කරන්න මං හිතන්නේ ජෙනුවිනිටි එක ගැන ඒ ජෙනුවින් කියන කතාව අපිට ප්‍රශ්න කරන්න මේක තමයි යාලගේ ජෙනුවින් ඉන්ට්‍රස්ට් එක. ඒක තමයි යාලා දකින දේශපාලන සංස්කෘතිය විදිහට තිබ්බේ වෙලාවේ. එතකොට මේ හැමෝටම ජෙනුවින් ඉන්ට්‍රස්ට් එකක් තියෙනවා. ගම්මුදාව ගෙනල්ලා මිනිස්සු මෙවනාද හවසට ලොකු මල් බන්දේසි අරගෙන මාලිගාවට ගිහිල්ලා වැඳලා ඊට පස්සේ 60,000ක තරුණ ජීවිත නාස්ති වෙන කාල භීෂණයන් තත්ත්වයට අරගෙන යන්න එක ගැන නිශ්ශබ්දව ඉන්න ජෙනුවින් ඉන්ට්‍රස්ට් එකක් තිබ්බෝ ආත් ප්‍රේමදාස දිවංගත ජනාධිපතිවරයාට. එයාට ජෙනුවින් ඉන්ට්‍රස්ට් එකක් තිබුණා. එනකට එයාගේම පුත්‍රයා වෙන
අපි මේ නිරන්තරයෙන්ම කෙනෙමේ ඥාතිත්වය අහෝසි කරන්න ඕනේ. ඊළඟට අපි ගේන්න ඕනේ මේ ජන සුදුස්සාට සුදුසු තැන තියෙන හතයක් හමුදුරුවරූ තියෙන පන්සලේ හැම වෙලාම කියන ඒ හැමෝටම ජෙනුවෙන් ඉන්ට්‍රස්ට් එකක් තියෙනවා ගෙවල් හදලා ජනතාවට සෙවන සලසන්න. ගමුදාව තවත් ඉස්සරහට ගෙන යන්නනේ. ඉතින් මේ හැමෝටම ජෙනුවෙන් ඉන්ට්‍රස්ට් එක ඉඳලා මට නම් ගැටලුවක් නැහැ. ඒගොල්ලෝ හැමෝටම මේ ජෙනුවෙන් ඉන්ට්‍රස්ට් එක තියෙනවා. ඒක හොඳටම පේනවා ලංකාවේ මේ වෙලාවේ තියෙන දේශපාලන කතිකාව බැලුවම. ප්‍රශ්න තියෙන්නේ ඒ ජෙනුවෙන් ඉන්ට්‍රස්ට් කොච්චර දුරට ප්‍රජාතන්ත්‍රවාදී වෙනවද කියන එක. ප්‍රශ්න තියෙන්නේ ඒ ජෙනුවෙන් ඉන්ට්‍රස්ට් කොතරම් දුරට මහා ජනතාවගේ ජන විඥානය බයස් වලින් තොර කරනවද, රේසිසම් වලින් තොර කරනවද, ක්ලාසිසම් වලින් තොර කරනවද, ඒ ජෙනුවෙන් ඉන්ට්‍රස්ට් එක කොතරම් දුරට මිනිස්සු මිනිස්සු විදිහට පිළිගන්නවද? අන්න ඒකයි තමයි ප්‍රශ්නේ තියෙන්නේ. මම ජීවත් වෙන නගරය එංගලන්තයේ සම්පූර්ණයෙන්ම විදේශිකයන් සහ දේශීය ජනතාව එකට එකතු වෙලා ඉන්න නගරයක්. මම මේ කතාව කියන්නේ මේ වෙලාවේ ලෝකයේ ගැන ප්‍රකාශ කරන්න. මේක කොහොමද ලංකාවේ දේශපාලනයට බලපාන්නේ කියලා කියන්නේ. මීට සති 3-4කට කලින් මේ නගරය තුල පහළදීම් සිද්ධ වුණා. මේ නගරය තුල ලූටින් වුණා කියන්නේ මංකොල්ල කෑම වුණා. මේ නගරය තුල බ්ලඩි ඉමිග්‍රන්ට්ස්ලට යන්න කියලා කිව්වා. ඒක ආවේ ෆාර් රයිට් එක ලඟ මේ තියෙන මේ එංගලන්තයේ ක්‍රියාත්මක වෙලා තියෙන දේශපාලනිකව ඇක්ටිව් වෙලා තියෙන ෆාර් රයිට් එක වයලන්ට් මූවමන්ට් එකට ගියපු හින්දා ඒගොල්ලෝ හරිම ප්‍රචණ්ඩකාරීව හැසිරුණා. එතකොට ඒ ප්‍රචණ්ඩකාරී හැසිරීම මට මතක් කරේ මගේ කියවීම එක 1983 ජූලි කාලපලය. මම ඉපදිලා නැහැ ඒ කාලේ. නමුත් ඒ ගැන මම කියවලා තිනකොට ලියලා තිනකොට මට මතක් වුණා ඒ ගිනි දැල් කොහොමද දෙමළ මිනිස්සුන්ට බලපාන්නේ නැත්තේ කියලා. තාම අවාසනාවන්තයි ලංකාවේ ඉතිහාසයේ මේ කිසිදු දේශපාලන මැතිවරණ වේදිකාවක දෙමළ ජනතා ප්‍රශ්නය එහෙම නැත්නම් සුළු ජාතිකයන්ගේ ජාතික ගැටලුව ගැන තද බල ලෙස කතාවක් දකින්න ලැබෙන්නේ. ලංකා මේ එංගලන්තේ ෆාර් රයිට් මූවමන්ට් එක එළියට ආවට පස්සේ ඒ මංකොල්ලකෑම් ඒ වයලන්ට් ඒ ප්‍රචණ්ඩකාරී හැසිරීම් සිද්ධ වෙනකොට සිද්ධ වුණ පළවෙනි සතිය තුල මුලින්ම සිද්ධ වුණේ එංගලන්ත සුදු ජනතාව විසින් පුළුවන් තරම් ඒගොල්ලෝ උත්සාහ කරා මේක මේක එක කණ්ඩායමක ක්‍රියාකලාපයක් මිස සමස්ත දේශපාලන සමස්ත සුදු ජාතික චින්තනය නෙමෙයි කියලා පෙන්වන්න ඒගොල්ලෝ පුළුවන් තරම් උත්සාහ කරා. ඒක ගැන විවේචනය තියෙන්න පුළුවන්. දෙවන සතිය වෙනකොට පහර දීම් සිදු කරපු ප්‍රචණ්ඩකාරීව හැසිරුණු verbal abuse කරපු කණ්ඩායම අත්අඩංගුවට පත් වුණා. ඒගොල්ලොන්ගේ අත්අඩංගුවට ගැනීම ප්‍රකාශයට පත් වුණා. ඒ අත්අඩංගුවට ගැනීම ව්‍යාප්ත වෙන්න පටන් ගත්තා thorough investigation සඳහා. ලංකාවේ ත්‍රිකරණයක් සිද්ධ වුණා. 88 ජන නැගීමක් සිද්ධ වුණා. තරුණ කැරල්ලකට 2009 යුද්ධයක් 9 වෙනි යුද්ධ 2009 නෙමෙයි යුද්ධේ නමුත් 2009 කියන්නේ යුද්ධය අවසාන වීම යුදාපරාධ භීෂණයේ චෝදනා මොනවාද බටලන්ද ඊළඟට සූර්යකන්ද ඊළඟට මොනවාද චවර්ධනපුර විශ්වවිද්‍යාලය ඇතුලේ සිදුවුණු වධකාගාර චෝදනා තිබ්බ යෞවන කටයුතු ඇමති කෙනෙක් ජනාධිපති අපේක්ෂකයෙක් විදිහට සහ ජනාධිපතිවරයෙක් විදිහට බලයේ ඉඳගෙන ජනාධිපති අපේක්ෂකත්වයට වෙනුවෙන් කටයුතු කරන ඡන්ද දාන්න ගියාපුවාම 83 දී මිනිස්සු ඡන්ද දාන්න ගියාපුවාම ඡන්දය ප්‍රකාශන කිරීමේ වරදක් විදිහට ඡන්දය ප්‍රකාශන කිරීම වරදක් කියලා තීරණය කරපු ජනතා විමුක්ති පෙරමුණ ඇති කරපු භීෂණය ඒකට වර්ධකාරම වුණා. ඒගොල්ලෝට මොනවද කරන්න කියලා සාකච්ඡාවක් නැතුව කොහොමද මැතිවරණයකට සම්බන්ධ වෙලා තියෙන්නේ? 2009 යුද්ධ වෙලාවේදී ජනඝාතනය සම්බන්ධයෙන් සුදු කොඩි අරන් ආපු ජනතාව විතරක් නෙමෙයි සිවිල් ජනතාව
ඊළඟට විශේෂයෙන්ම දරුවන්ගේ දරුවන් දෙමාපියන් අහමි වෙලා ඔෆනේජ් වෙලා එහිටපු දෙමළ දරුවන් සම්බන්ධයෙන් දරුවන්ගේ ඝාතන ඊළඟට විවිධ යුද අපරාධ තියෙන අපරාධ සම්බන්ධයෙන් චෝදනා තියෙන කණ්ඩායම් සිංහල ජනතාවගේ ප්‍රකාශනය සීමා කරන ජනමාධ්‍යවේදීන්ගේ ඝාතනවල සම්බන්ධ කණ්ඩායම් වෘත්තීය කණ්ඩායමක් විදිහට එකතු වෙලා ජාතික ජන බලවේගයට සහයෝගය දෙනකොට රණවිරෝ කියන නාමය යටතේ මට ආපු ගැටලුව තමයි ලංකාවේ දේශපාලනය ඇත්තටම ඒක ඉදිරියට ගලා යන්න නම් මෙහෙම දේශපාලන අයිරොනී වලට කොහොමද දේශපාලන මේවා අයිරොනීස් නේ මේවා ඇත්තටම අපි හිනා වෙන්න ඕන හිනා වෙනවා නේ මේ අයිරොනීස් වලට අපි මේ දේශපාලන නායකත්වයන්ට කොහොමද රෙස්පොන්ඩ් කරන්න පුළුවන් වෙන්නේ කියන එක සජිත් ප්‍රේමදාසගේ කතාමාලාව තුලම කිව්වේ ජනතාවට සහනාධාර දෙනවා සහනාධාර දෙන්න නම් සහනාධාර ලබා දෙන්න නම් කොහොමද ඒගොල්ලොන්ගේ මූලික සහනාධාර වලට අවශ්‍ය කරන පරිසරය හදාගන්න කොහොමද මිනිස්සුන්ට සහනාධාර දෙන්නේ ණයට ආරන්දි සහනාධාර දෙන්නේ එහෙම නැත්නම් ආධාර විදිහට කොහෙන් හරි අරගෙන තමයි සහනාධාර දෙන්නේ පොකොර මිටිය මේ ගානට දෙන්න රාජ්‍ය වියදම කොහොමද කැල්කියුලේට් කරේ ඒ වගේ සාකච්ඡා නැතුව දේශපාලන වේදිකාවේදී කෑ ගහලා කියනවා අපි ජනතාවට සහනාධාර ලබා දෙනවා ගොවියට මේ වගේ ආධාර ලබා දෙනවා ගොවි පොහොර මිටිය මේ ගානට අපි ලබා දෙනවා බීජ මෙන්න මේ තමයි අපේ දේශපාලන මන ආර්ථික ප්‍රශ්නේ විසඳන විදිය මොනවාද ආධාර දෙන එක ආධාර දෙන්නේ කොහෙන්ද කොහෙන්ද ගේන්නේ ආධාර ඉන්දියාවෙන් ගේනවද චීනෙන් ගේනවද යුරෝපයෙන් ගේනවද කොහොමද දෙන්නේ මේ කවුරුත් කතා කරේ නැහැ මම හැම වෙලාවෙම බලනකොට මේ විශේෂයෙන්ම මම හුඟක්ම් දෙනවා අනුර කුමාර දිසානායකගේ ජනාධිපති අපේක්ෂකතුමාගේ ඊළඟට රනිල් වික්‍රමසිංහ ජනාධිපති අපේක්ෂකතුමාගේ සහ සජිත් ප්‍රේමදාස ජනාධිපති අපේක්ෂකතුමාගේ කතාවන් වලට ජනරාලි අමතලා ඒගොල්ල කරන කතාවන් එයාලා හැම වෙලාවෙම කියන්නේ කීපු දේ සහ කියන කතාවේ තියෙන්නේ මිනිස්සුන්ට සහනාධාර මිනිස්සුන්ට රාජ්‍ය හරහා සහයෝගයක් දෙනවා කියලා. හැබැයි මට ආපු ප්‍රශ්නේ තමයි කොහෙද ශ්‍රී ලාංකික රාජ්‍යට හැකියාවක් දෙන්නේ පුරවැසියාට සහනාධාරයක් දෙන්න. ඒ රාජ්‍ය තුල රාජ්‍ය දැනට සම්බන්ධ වෙලා තියෙන මේ වෙලාවේ මෙහෙම අල්ලගෙන ඉන්නේ IMF එකෙන් හම්බුන ණය හින්දා. ඒ බේලා ඔපරේෂන් වෙන පුළුවන් වුණා හින්දා ඊපස් අපි ණය ගෙවන්න පටන් ගන්නකොට මොකද කරන්නේ ඒ රාජ්‍යයට පුළුවන්කමක් තියෙනවා එතකොට ඒ මධ්‍යම පන්තිකයෝ එතකොට ඒ රාජ්‍ය තුල ඉන්න මධ්‍යම පන්තිකයෝ කොහොමද ආර්ථික අර්බුදය දරාගෙන ඉන්නේ තවදුරටත් මේක තවදම මේකද කියන්න ඕනේ මේ කවුරුත් කතා කරේ නෑ 2000 මේ මොනවාද මේ අපේ රටේ තිබ්බ කොවිඩ් අර්බුදය කොච්චර දුරට බලපෑවද මේ වර්තමාන තත්ත්වය ඇතිවෙන්න ඒ ආර්ථික ගැටලුව ඇතිවෙන්න. ඒතර ඒ කොවිඩ් කාලෙදී මධ්‍යම පන්ති සුරක්ෂිත වුණා. හැබැයි වැඩ කරන පන්ති විශේෂයෙන්ම තේ දළු නෙලන කණ්ඩායම් තේ නිෂ්පාදනයේ ඉන්න කණ්ඩායම් ඊළඟට ඇඟලුම් නිෂ්පාදනයේ හිටපු කණ්ඩායම් නිරන්තරයෙන් වැඩ කරා. මේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට ඔන්ලයින් සිස්ටම් එක තිබ්බේ අර හරිම සේෆ් යාලා ගෙදර ඉඳගෙන ඔන්ලයින් වැඩ කරේ. බයලට ගෙවීම හම්බ වෙනවා අරගලන්ට සාපේක්ෂව වැඩි වශයෙන්. මම මේක උදාහරණයක් විදිහට කිව්වේ ඒක මගේ අත්දැකීමක් විදිහට ගෙන ඉන්නේ. ඒත් මම කියන්නේ ඒතර මධ්‍යම පාන්ති සුරක්ෂිත කරන ලස්සන හිණ මේ හැමෝම පහ මේ සියලුම අපේක්ෂකයන් විසින් හදලා දෙන්නවා. හැබැයි කවුරුත් වැඩ කරන පන්තිය ගැන විශේෂයෙන්ම තේ දළු නිෂ්පාදනයේ ඉන්න විශේෂම ටී ප්ලාන්ටේෂන් එකද ප්ලාන්ටේෂන් සෙක්ටර් එක ගැන කතා කරන්නේ කවුද? මොකද එතන අපි වැඩ කරන පන්තියක් තියෙනවා.
ඉළඟට කෞද කතා කරේ ගාමට ඉන්ඩස්ට්‍රික මේ කාඩවත් බැරුණ අඩමතරමින් සජෂන් එකක් විදිහට ගේන්ඩ මිනිමම් වේජ කපි ගේනවා කියලා. ඇයි අපිහිම කරන්න ඇත මිනිමම් වේජක් වේජ් ඕඩියන්ස එකට යන්න ඇත්තේ. ඇයි කාඩවත් බැරුුණේ එක චන්ද ප්‍රතිඵලයක් වි චන්ද අපි මේක මෙහම කරමුයි කියන යෝජන කරන්න හැමෝම කියෙන බෝට්ටු අන්ු කුමාර මහත්මයා මේ තමුත් ඒගමට ගිලකවා යා බෝට්ටු ගෙනල්ලා මෙහෙම මනාද ජීවර කර්මාන්තය නගා සිටිවන්න උත්සාහ කරනවා අපි එහෙම කරනවා කියලා. බෝට්ටු බෝට්ටුවලට බෝට්ටු පොඩට තියලා මිනිස්සු එහෙම ඉන්නේ රාජ්‍යයට හැකියාවක් නැහැ තාමත් ඒ සහදා සහනාධාරය ලබා දෙන්න නේද. රයාල හිතනවා දූෂණය වැලක්වම ඒ සහනාධාර ඒ වැලක්වම් හම්බ වෙන පුතල් යවන්න පුළුවන් මිනිස්සුන්ගේ බෝට්ටු හරගෙන බූතු යන්න කියලා. එහෙම එහෙම කරන්න පුළුවන් කැල්කුලේෂන් එක මොකද්ද මොකක්ද ඒකේ තියෙන ඩේටා එක. ඒකට මට මම දකින්නේ මේ වෙලාවේ ලෝකයත් ලෝකයේ විශේෂයෙන්ම කොවිඩ් වසංගතයෙන් පස්සේ ලෝකයේ දේශපාලනයේ විශාල අර්බුදයකට යමින් ඉන්නේ. ඒක නව ලිබරල් වාදයේද ලිබරල් වාදයේ ප්‍රශ්නයක්ද කියන එක නෙමෙයි. මේ වසංගත තත්ත්වයත් එක්ක ඇතිවන ආර්ථික බිඳ වැටීම ඒකට ලිබරල්වාදය සම්බන්ධයි තම ඕ. නමුත් ඒ ලිබරල්වාදයට බැන බැනඳලා අර ගෙදර තියෙන මෝහමට තඩි බබා ඉන්නවාගේ ලිබරල්වාදයට බැන බැනින්තියයි කියලා මේ ගැටලුව විසඳෙන්නේ. එහෙනම් ලිබරල්වාදයට විරුද්ධ වෙන එහෙම නැත්නම් ලිබරල්වාදය එන්කවුන්ට් කරන්න පුළුවන් වෙන බලයක් ගොඩනගන්න ඕනේ. ඒ බලය ගොඩනැගීමේ හැකියාවක් තියෙන වාමාංශික රැඩිකල් වාමාංශික ව්‍යාපාරයකට. නමුත් ලංකාවත් ලෝකේ බහුතරයක් රාජ්‍යන්වත් තාමත් රැඩිකල් වාමාංශික ව්‍යාපාරයකට සූදානම් කියලා පේන්න තියෙන කාරණයක් නෙමෙයි. ලංකාවේ තියෙන වාමාංශික ව්‍යාපාරය මේ වෙලාවේ ලිබරල් වාදයට එක්ක එකට එකතු වෙන ව්‍යාපාරයක්. එහෙම ලෝකෙත් එහෙමයි. එහෙමනම් අපි හිතන්න ඕනේ කොහොමද අපි මේකෙන් ගැලවෙන්නේ? මොකද්ද අපිට කරන්න පුළුවන් මේක රැඩිකල් කරන්න? මොකද රැඩිකල් මූවමන්ට් එකක් නැතුව අපිට තවදුරටත් මේ කියන්නේ පුරවැසියා නියෝජනය කරන දේශපාලනය ස්ථාපිත කර ගැනීමේ ලොකු බලාපොරොත්තුවක් තියාගන්න බෑ. ඒත් ඉදිරියේදී කියන්නේ ඉතා කෙටි කාල සීමාවකට මේ ආණ්ඩුවපත් වුණාම අලුත් ආණ්ඩුවපත් වුණාම අලුත් ජනාධිපතිවරණේ කෙනෙක් යටතේ ලංකාවට කෙටි කාලේන සැරසෙන්න පුළුවනේ. නමුත් ඒක දීර්ඝ කාලීන සහන සැලසීමක් බවට පත් වෙන්නේ. ඒ වගේම ඒක ඒ ගැටලුව එංගලන්තෙට මේ වෙලාවේ තියෙනවා. මොකද එංගලන්තෙට තියෙන ගැටලුව ඔහුට විශාල ජන බලයක් ලැබෙනවා ලේබර් ආණ්ඩුවට මේ ආර්ථික ගැටලුව හින්දා. ඒගොල්ලෝ මොකද ලංකාවේ එංගලන්තේ මෝගේජ් ගැටලුවක් තිබ්බා කියන්නේ ඒගොල්ලෝ මෝගේජ් කරනවා නේද හවුසින් ලෝන්ස් වලට හවුසින් සිස්ටම් එකට. ඊළඟට මිනිමම් වේජ් එකේ ගැටලුවක් තිබ්බා. ඒ හින්දා මිනිමම් වේජ් එක වැඩි කරන්න. ඊළඟට ස්ටුඩන්ට්ස් වීසා වල ප්‍රශ්නයක් නිසා යුනිවර්සිටීස් ගොඩාක් ඒවා කඩා වැටෙන්න පටන් ගත්තා. අධ්‍යාපන මම මේ වෙලාවේ ඉන්න විශ්වවිද්‍යාලෙත් විවිධ කට්ස් හිතනවා කියලා employment opportunities අහිමි වෙන තත්ත්වයක්. මේක ක්‍රයිසස් එකක්. මේක ලෝකෙ පුරාම තියෙන අධ්‍යාපනයේ ක්‍රයිසස් එකක්. එංගලන්තයේ හදට බලපාන විශේෂයෙන්ම සංක්‍රමණික හිමලක ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට්ස් ලා ජාත්‍යන්තර අපි කියන්නේ ඉන්ටර් මේ වෙනද විදේශීය ශිෂ්‍යයන්ගේ අවම නියෝජනය සිද්ධ වෙනකොට. මොකද ඒගොල්ලෝ මුදල් ගේනවා මේකට විශ්වවිද්‍යාලෙටනේ. දැන් මෙහෙම ලෝකෙ මේ ප්‍රශ්න තියෙනවා. ඒගොල්ලෝ ස්ට්‍රගල් කරනවා. ඒගොල්ලෝ රිෆෝම්ස් වලට යනවා. නමුත් ලංකාවේ තම රිෆෝම්ස් වලට යන තත්ත්වයකට තියා නිශ්චිත ගැටලුව මොකක්ද? කොහොමද අපේ මේ එත්නෝ නැෂනලිසම් එක ලිබරලිසම් එකත් එක්ක එකතු වෙලා අපේ රාජ්‍ය දුර්වල කරලා පුද්ගලයා එළියට ගේන්නේ පුද්ගල නායකත්වය එළියට ගේන්නේ කියන ගැටලුවවත් අපි අඳුරගන්නේ නැහැ. ඒක අඳුනගන්නේ නැතුව අපි කොහොමද ලොකු දේශපාලන අනාගතය ගැන දැම්ම ඉඳන්ම ස්ටේබල් ෆියුචර් එකක් ගැන අපි සිහින දකින්නේ. ඉතින් මම ඒක ගැන බලද්දි මට පේන්න තියෙන දේ තමයි ලංකාවේ දේශපාලනයේ මේ වෙලාවේ අර ඓතිහාසික දේශපාලන තත්ත්වයන්ගේ නියෝජනයක් මිස
ලොකු වෙනසක් සිද්ධ වුණ දේශපාලනයක් නෙමේ. එක දෙවන එක තමයි මේ වෙලාවේ දේශපාලනය කියලා කියන්නේ නිශ්චිතවම තවත් එක ජාතිකවාදී දේශපාලන අවස්ථාවක් විතරයි. එතකොට ඔය ජාතිකවාදී දේශපාලනය ප්‍රශ්න කරන්නේ නැති තාක් කල් අපේ දේශපාලන අනාගතය අවිනිශ්චිතයි. ඒක මොකද ඒක තමයි මූලිකව අපි ප්‍රශ්න කරන්න පටන් ගන්න ඕන තැන කියලා මම හිතන්නේ. ඒ ප්‍රශ්න කිරීම කරන්න පුළුවන් ඉන්නේ රැඩිකල් ලෙෆ්ට් එකට විතරයි. එතනයි මගේ දේශපාලන ස්ථාවරත්වය පිහිටලා තියෙන්නේ.